රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. දීර්ඝ කාලයක් තුළ ගම්පහ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන් විභාගවලට සහභාගි නොවී වර්ජනයක් ආරම්භ කරලා තිබුණා. ඒ ආරම්භ කර තිබූ වර්ජනයේ තිබෙන විශ්වවිද්‍යාලයට මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගොත් ශිෂ්‍ය සංගම් ශිෂ්‍ය ප්‍රජාව සමග සාකච්ඡා කරලා ඒ ඇතිවෙලා තියෙන ඔවුන්ගේ ගැටලු පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගැනීමෙන් පසු සති දෙකක් ඇතුළත ඒ සඳහා අපි විසඳුම් ලබා දෙනවා කිව්වා. ඒ අනුව ගැසට් නිවේදනයක් මගින් මේ ආයතනයට ගම්පා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ගැටලු සියල්ල निराකරණය කළ විශ්වවිද්‍යාලයේ තත්ත්වයට උසස් කිරීම සඳහා වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය නිසි බලධරයා ලෙස පත් කරලා තියෙනවා. ඒ අනුව අද වන විට සියලුම දරුවන් අර වර්ජන නතර කළා පන්තිවලට විභාගවලට සහභාගි වෙන්න තීරණය කළා තියෙනවා. මට පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා මේ වන විට ඒ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරලා බැනර් පාරෙල්ලීම තහනම් නිසා ඇතුලේ බැනර් දාලා තියෙනවා කියලා වෙලා කීවා. දෙවනුව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පන්ති වර්ජනයක් කල්ලි වෙල්ලා විභාගවලට සහභාගි නොවී සිටිය. ඒ අවස්ථාවේදී මම එය නිවැරදි කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළා. එහි නිසි බලධාරියා ලෙස මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහාචාර්යතුමාව පත් කළා. පත් කළ අපි ආචාර්ය මණ්ඩලය හා අනිත් අය සමග සාකච්ඡා කරලා ඉලක්කයක් ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතන යුනිවර්සිටි කොලෙජස් 10ක් ප්‍රාදේශික වශයෙන් ඇති කරන්න කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රතිපත්තියක් වශයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත උසස් ඩිප්ලෝමා ලබා දෙන විශ්වවිද්‍යාල විද්‍යායතන 10ක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්න ප්‍රතිපත්තියක් ලෙස ගරු අධ්‍යාපන අමාත්‍ය ඩල සලප්පෙරුම් මැතිතුමා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිද්ධ කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කළා. ජාතික පාසල් 10 ප්‍රතිනිර්මාණය කිරීම, අධ්‍යාපනයේ ඇතිකරන අනිකුත් විප්ලවීය රැඩිකල් වෙනස්කම් රාශිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥතාවයෙන් යුත් විශ්‍රාමික අධ්‍යක්ෂීම් සහිත නිලධාරීන් හා වෙනත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිටුණු ලැබුවා අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා.